පද රූපාණී මාධ්‍යාලයේ ITN අපිට ඉන්නව ආදරණීය සහෝදරයෙක්. එයා තමයි ලක්හඬ ගුවන්විදුලිය. ඉතින් අයියා කෙනෙක් විදිහට මම ආදරණීය සහෝදරයාට සුබ පතන්න කවදාවත් අමතක වෙන්නේ නැහැ. අවුරුදු 27ක් උපන් දිනය සමරනවා අද. ඉතින් ලක්හඬ ගුවන්විදුලිය වසර 27ක උපන් දිනය මේනකොට වුන් සමරනවා. ඉතින් ලක්හඬ ගුවන්විදුලිය එදා ඉඳලා අද වෙනකන් මේ ක්ෂේත්‍රයට කියන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලිය කියන මේ ක්ෂේත්‍ර දෙකටම අති දැවැන්තයන් ලබා දුන්නු නිර්මාණය කරපු තෝතැන්නක් හරි අපෝරු. වර්තමාන වෙනකොට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ පතාක යෝධයන් බවට පත් වෙලා ඉන්න බොහෝ දෙනෙකුගේ තිමිරිගේ බවට පත් උනේ ලක්හඬ ගුවන්විදුලිය වොයිස් ඔෆ් ලංකා. ඉතින් ලක්හඬ ගුවන්විදුලිය දශක දෙකකට එහා ගිය ගමන් මාර්ගයක 27 වෙනි සැමරුම සමරන වෙලාවේ මේක පටන් ගන්න මුල් වෙච්ච ආදරණීය චරිතය සුවඳ රූපවාහිනියේ යුගයක් නිර්මාණය කරපු අපේ ආදරණීය චරිතය නිර්මාතෘවරයා මේ ලක්හඬ ගුවන්විදුලි නිර්මාතෘවරයා අපි සම්බන්ධ කරගන්න එතුමා අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් උලනත්ත මහත්මයා. ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමාට. ආයුබෝවන් සියලු දෙනාට සුබ උදෑසනක්. හොඳයි, මේ මහා පියවරක මුලාරම්භය ගැනීමේ අදහස මතුවෙන්නේ ඔබතුමාගේ හිතේ. මට කියන්නකෝ කොහොමද මේ ලක්හඬ කියලා ගුවන්විදුලියක් ආරම්භ කරන්න හිතුනේ? අදහස ආවේ කොහොමද? මගේ හිතේ අදහසක් ආවා කියන එක වඩාත් නිවැරදි කරනවා නම් මේ අවස්ථාවේදී මීට අවුරුදු 27කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ තිබිච්ච මාධ්‍ය ජාලය තුලදී මම එතකොට අවුරුදු 33ක් ජාතික ගුවන්විදුලියලා සේවය කළා හිටියා. මම නිවේදකෙක් හැටියට සම්බන්ධ වෙලා අවුරුදු 33ක් වෙනකොට මම එහි අත්‍යවික අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරා. මේ අවස්ථාවේදී රටේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා බිහි වුණා. හරිද? ඒ පෞද්ගලික නාලිකා බිහි වුණා. එතකොට ඒ බිහිච්චෙව්වා කොහොම හරි තාමත් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ජාතික ගුවන්විදුලි ශ්‍රාවකින්ගේ ක්‍රමානුකූලව ඈත් වෙන්න ගත්තා. මොකද තාමත් සරල බසක් පාවිච්චි කරන උදේසිට රාත්‍රිස්කන් ගීත ප්‍රචාරය කරනවා. ඔහු ස්වාධීනත්වය තිබිච්ච නිසා ජනතාව ආකර්ෂණය වුණායි මාධ්‍යයට. මේ තත්ත්වේ වාර්තා වුණා රටේ ජනාධිපතිනියට. එතුමිය මේ තත්ත්වේ දවසක් කියලා තිබුණතොට ජනමාධ්‍ය මාධ්‍යවරයා වශයෙන් කටයුතු කරේ ධර්මසිරි සේනානායක මහත්මයා. ධර්මසිරි සේනානායක මහත්තයා කියලා තිබුණා මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි ජනාධිපතිනි. මේ හැමෝම මට කියනවා දැන් අපේ ජාතික ගුවන්විදුලියට ලොකු මුදලක් වියදම් කරනවා ජාතික ගුවන්විදුලියට. නමුත් ඒකෙන් මිනිස්සු බැහැර යනවා, ඈත් වෙනවා කියලා. මොකක් හරි මේකට කරන්න කියලා ධර්මසිරි සේනානායක මහත්මයා සාකච්ඡාවක් ඇඳෙව්වා සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානී, එතකොට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක, එතකොට ජනාධිපතිනිගේ මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරපු සනත්කුන්තිලක මහත්මයා යනාදී අපි පිරිසක්. මේකදී මේ සාකච්ඡාව යන අතරතුරදී බොහෝ විවිධ මේ තත්ත්වයේ කිව්වම විවිධ යෝජනා අදහස් පළ කරයි එක්කෙනා. පස්සේ මගෙන් ඇහුවා නිව්ටන් මොකද මේ ගැන හිතන්නේ කියලා. මම තෝට ගුවන්විදුලි මම තමයි එතන හිටපු ජ්‍යෙෂ්ඨතම ගුවන්විදුලි මාධ්‍යවේදියා. මම කිව්වත් මට තේරෙන හැටියට හරි අමාරි මේ රාමුව තුල ගුවන්විදුලියේ තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ පැවැත්ම මේ රාමුව කඩලා බිඳලා මේ යන්න හරි අමාරුයි. ඒක නිසා මම යෝජනා කරනවා අපිට පුළුවන් නම් අපි ගුවන්විදුලියේ යටතේම අලුත් නාලිකාවක් පටන් ගමු කියලා. මෙන්න මේක වාර්තා කළා තිබුණා සනත් ගුණතිලක මහත්මයා ජනාධිපතිනියට. එතුමිය මට කතා කළේ කොහොමද හොඳ යෝජනාවක් කළේ කියලා පටන් ගන්න කියලා. මේ තමයි ඒ අනුව තමයි මේක පටන් ගන්න වරම මට හම්බුනේ. හැබැයි මම කොන්දේසි දෙක තුනක් කොන්දේසි කියනට වඩා ලේසි මම ඉල්ලින් දෙක තුනක් කළා. මම මේක පටන් ගන්නම් මට අලුත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් කිසිදු දේශපාලනික වෙනත් බලපෑම් වලින් තොරව බදවා ගැනීමටත් ඒ වගේම ස්වාධීනව මාස 6ක් රජයේ පවායතම් අවස්ථාව විවේචනය කරමින් ජනතා අදහස් වලට මුල් තැන දෙමින් මේක ඉදිරියට ගෙන යාමට මට අවස්ථාව දෙන හරි මම ඒ අවස්ථාව ඔයාට දෙනවා කිව්වා. ඒ අනුව තමයි මේක පටන් ගත්තේ. තමයි අපි අලුතෙන් පත්‍රයේ දැන්වීමක් දාලා අපි මොහොන් රාජ්‍ය ආයතන කියන්නේ නැතුව අලුත් කණ්ඩායමක් බඳව ගත්තා. එයාට මාස දෙකමාරක තුරක පුහුණුවක් දීලා ලක්කාට අපි දියස් කරා. අද වගේ දවසක මීට අවුරුදු 27කට ඉස්සෙල්ලා 1996 නොවැම්බර් මාසේ ඔස දැන් මේ ආරම්භ කරපු පියවර දැන් අවුරුදු 27ක් ගිහිල්ලා බොහෝ සංදිස්ථාන පහු කරලා දැන් කියන්නේ ජීවිතේ යෝන් අවධියට පත් වෙලා තියෙනවා. දැන් පියෙක් විදිහට ඔබතුමාට අද වෙනකොට දැනෙන හැඟීම කොහොමද? සතුට වචන කරමු අපි. අද වෙනතුරු මට කියන්න තියෙන්නේ මේ මම මේක මේ ITN එක එහෙමත ලක්කඩ පොබණක් නෙවෙයි. මට පේනවා අපි පටන් ගන්න අවධියේ ලංකාවේ තිබිච්ච මාධ්‍යවලට තිබුණා මහා ජාතික වගකීමක්.
අපිට තිබුණා පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක්. වන්නිදිරිටත් තිබුණා, රූපවාහිනියටත් තිබුණා. නමුත් මේ ආචාර ධර්ම පද්ධතිය අද බිඳී ගිහින් ඒක විනාශයක වාණිජත්වයට සම්පූර්ණයෙන්ම නැඹුරු වෙලා. මං මගේ පිළිගැනීම නම් දැන් මේ ආයතන ගෙන යාමට රජයට පුළුවන් කමක් නැහැ. නමුත් දැන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට මුදල් උපයාගත යුතු තියෙනවා. නමුත් එදා ඉඳන්ම අපිත් උපයාගත්තා. දැන් ලක්හඬ උදාහරණයට ගත්තොත් පටන් ගත්ත දවසේ ඉඳන්ම තමන්ගේ වියදම් අපි උපයාගත්තා. ඒ පමණක් නෙමෙයි ගුවන් විදුලියට අපි මිලියනයක් මාසක් පතා දුන්නා. ඉතින් මේ විදිහට තමයි. නමුත් අද තත්ත්වයේ පොඩි කනගාටු තත්ත්වයක් තියෙනවා. හැම මාධ්‍යයක්ම වගේ ඔවුන්ට වෙලා තියෙනවා මේ වාණිජත්වයට නැඹුරෙන්නේ නැත්තම් මේක පවත්වාගෙන යන්න බැරි එක. ඉතින් මෙහිදී මම කියන්නේ විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයක් හැටියට ලක්හඬ ගුවන් විදුලියටත් ITN එකටත් ජාතික රූපවාහිනියටත් ජාතික ගුවන් විදුලියටත් රජයේ මේ පිළිබඳව කල්පනා කළා. ඒ 100%ක් මේ වාණිජත්වයටම යන්නේ නැතුව ආචාර ධර්ම මුල් කරගෙන යන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. හොඳයි. අදටත් තරුණෙක් වගේ හිතන තරුණෙක් වගේම ජීවත් වෙන ආදරණීය චරිතයක් තමයි අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණත් මහත්මයා කියලා කියන්නේ. ඔබතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. පත්තරණිහා වැඩසටහනේ අපි කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම මේ අවස්ථාවේ මට සමාවෙන්න මට මේ විනාඩියක් දෙන්න. ලක්හඬ ගුවන්විදුලි මේ තත්ත්වයට ගෙන ඒමට මම නිර්මාපකයා වුණාට නිර්මාතෘ වුණාට මේ සඳහා දරදී ඇත්ත මහන්සි වෙච්ච ඒ කියන්නේ පෑටි ගුවන් පෑටි වෙලාව නෙමෙයි සේවය කරන්නේ. උදේසර මහත්තයම රාජ්‍යක්වා වැඩ කරලා තමන්ගේ කාලය කැප කරපු, තමන්ගේ ශ්‍රමය කැප කරපු, තමන්ගේ නිර්මාණශීලීත්වය දායක කරපු බොහෝ පිරිසක් ඉන්නවා. සමහර අය අපෙන් ඈත් වෙලා ගිහිල්ලා වෙනත් මාධ්‍ය ආයතනවල ඉහළ පුටු ධර්මයෙන් සිටිනවා. ඉතින් මේ தත්ත්වය තුලදී ඒ අපිට මේ ගමන එන්නට උදව් උපකාර කර තමන්ගේ ශ්‍රමය කැප කරපු, තමන්ගේ නිර්මාණශීලීත්වය ලබා දුන් සියලු දෙනාම මේ අවස්ථාවේදී සීපත් කරන අතරේ විශේෂයෙන් මම කැමති චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මැතිණිය මේ ආයතනයේ ආරම්භ කිරීමට ලබා දුන් දායකත්වයක්, ඒ වගේම එදා මාධ්‍යමති වශයෙන් කටයුතු කළ අදාපතර නැති ධර්මශීර්ෂ නායක මහත්මයාත් කතා කරන්න සීපත් කරන්න. ඒ වගේම අපේ පළවෙනි වසර අපේ ලක්හඬ පළවෙනි සංවත්සරයේ පිරෙන අවස්ථාවේදී ජනාධිපතිතුමිය අපි පළ කරපු සගරාවට පලකල අදහසෙන් මම මේ සාකච්ඡාව අවසන් කරනවා. ඇකියලා තියෙන මෙච්චරයි තුමිය. සත්‍යයේ පිහිටා ජනතා මෙහෙවරේ යෙදෙමින් අපක්ෂපාතීව විචාරශීලීව වගකීමෙන් ක්‍රියා කිරීම නිසා ලක්හඬ පසුගිය වසර පුරා ජනප්‍රිය විය. ශ්‍රාවකයන්ගේ විවිධ ප්‍රතිකාරයක් ලබන ඕනෑම මාධ්‍යයකට ඉදිරියට යා හැකි ලක්හඬ දෙසිය නිවැරදි ගමන් මඟ හඳුනාගෙන තිබීම සතුටට කාරණයක්. මාධ්‍ය ශිල්පයේ උත්තරීතර ආචාර ධර්ම රකිමින් ස්වාධීනව සිය මෙහෙ කරගෙන යාමට ලක්හඬට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා. මේ බණ්ඩාරනායක මාතුංග මැතිණිය චන්ද්‍රිකා, මම හිතන අදත් අපි මේක ගුරු කොටගෙන ඒ කියන දේවල් අනුව ගියොත් අපිට යන්නට පුළුවන් වාණිජත්වයට වැඩි නැඹුරුවක් නැතුව. හොඳයි, මේ අවස්ථාව දීම ගැන බොහොම ස්තුතියි. හොඳයි, ආදරයෙන් සිටුවන් තුන ඔබතුමාටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලක්හඬ අපේ ආදරණීය හිතවතාගේ මේ සංවත්සරය වෙනුවෙන් 27 වෙනි සංවත්සරය වෙනුවෙන් අද උදෑසන 8 ඉඳලා ලක්හඬ සහ ITN අපේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුබ හමුවක් පැවැත්වෙනවා. ඉතින් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත් දායකත්ව ලබා දෙලා තමයි මේ සුබ හමුව පැවැත්වෙන්නේ. ඉතින් අද දවස පුරාවටම අපේ ආදරණීය කාර්ය මණ්ඩලයට එකතු වෙන්න මේ වෙනුවෙන් අවස්ථාව තියෙනවා.